हेलो एवरीथिंग अद अभी कथा कर रहे तवत् वटिना वटिना वेल विशेष एनीथिंग अभी कलिंग गस वर्ग गेन विरम कथा कर दुर्लभ शाख वर्ग विर अभी कथा कर नितर यदि जीवित देखगा बुड़वा वटिना शाख विशेष अद अभी कथा कर दंड अद अभी कथा कर वीडियो एंडगली मत आम तब चाहे अलू तेना अव्य सब्सक्राइब कर वीडियो लाइक अनिवार्य कमेंट शेयर करना मत करना हर इतिंग अद अभी कथा कर वेल पेन शाखे अभी जीवित अनिवार्य अभी गेवत्ति इबे वेवन वटिना उसू गिडी मुट्टु ඔලුවට ගහලා මුට්ටු ගන්නවා කි. ඒ වගේ කරන වෙලාවලුත් පොඩි කාලේදී අපි කරලා දිනවා. ඒක ඔයගොල්ලොත් ඒක කරලා ඇති. හරි ඉතින් මේ ශාකයේ භාවිත පැත්තර වදිට කලින් මේ ශාකයේ ලංකාව විතරක් නෙවෙයි තියෙන්නේ අනිත් තව ආසියානු රටවල අප්‍රිකානු රටවලත් මේ ශාකයේ වර්ධනය වෙනසයි ඊ රටවලදී මේක හඳුන්වන නම වෙනස් වෙන අවස්ථාවල් දිනවා. ඉතින් අපි ලංකාවේ වැල් පෙන්ලා කියලා මේක හඳුන්වනවා. ඉතින් මේ ගතතේම ආයුර්වේදී වගේම දේශීය වේදකමේදී සෑහෙන අවස්ථාවලදී සෑහෙන රෝග අවස්ථාවලදී මේ ශාකයේ මල් කොතර කොළ මුල් ඇට සහ මේකේ දඬු මේ තියෙන දඬ වගේ තියෙන ඒවා ගෙඩි ඒ ඔක්කොම වේදකමේදී යොදා ගන්න අවස්ථා රාශියක් අපිට හොයා ගන්න මොන වේදක විස්තරවල සහ මේක යොදා ගන්න අවස්ථා ගොඩක් තියෙනවා අපේ වේදකමේදී වගේම ආයුර්වේදීදී තියෙනවා දේශීය වේදකමේදී තියෙනවා ඉතින් ගොඩක් ගත්තොත් එහෙම භාවිත කීපෙකුත් මේ කියයන්නම් ඊට අමතරව මේක යොදාගෙන යොදාගන්න පුළුවන් රෝග අවස්ථා කීපෙකුත් තියෙනවා අපි ඒව ගැනත් අද වීඩියෝ එකේදී කතා කරනවා හරි ඉතින් මුලින්ම ගත්තොත් එහෙම සර්ප විෂ තියෙන අවස්ථාවල්දී සර්ප විෂ ඒතර උන්නට අතිසාරයට රක්ත අතිසාර අර්ශස් මලබද්ධ උදර වේදනාව පණු රෝග මුත්‍රා රෝග එතකොට ආම වාතය සන්ධි ප්‍රදාහය කියන අවස්ථාවල චර්ම රෝග වලට කාන්තා පිරිමින් දෙගොල්ලන්ගෙම තියෙන රෝග විද රෝග අවස්ථාවලට ඊවැගේ රෝග අවස්ථා ගොඩකට ප්‍රතිකාර ගන්න මේ වැල්පෙන්ල කියන ශාකයේ කොටස් යොදා ගන්න විශේෂයෙන් මුළු ශාකයේම කියන පංචාංගයේම මුළු ශාකයේම කියන රෝග අවස්ථා සඳහා භාවිතය කරන අවස්ථාවල් බෙදගමයි තියෙනවා ඒ වගේම වාත රෝග එතකොට මේ ශාකයේ මුල වාත රෝග අර්ශස් සහ පණු රෝග අවස්ථාවල යොදා ගන්න අවස්ථා තියෙනවා ඒ වගේ මුල් සහ කොළ අතිසාර රක්ත අතිසාර මුත්‍රා ආසාදන ඒ වගේ රෝග අවස්ථාවල භාවිත කරන අවස්ථාවල තියෙනවා ඒ වගේ මේකේ ඇටවල චූර්ණය ආම වාතයේදී ඇතිවෙන උණු සඳහා යොදා ගන්න ඒ වගේ පංචාංගයේ හර්නියා සහ වාත රෝග වගේ අවස්ථාවලට යොදා ගන්න අවස්ථාවල් බෙදගමයි තියෙනවා ඒ වගේම සර්ප විෂ වගේ අවස්ථාවලදී උණ හැදෙන අවස්ථාවල් තියෙනවා ඉතින් ඒ වගේ වලාවල් වලට දෙන කසායයට මේ වැල්පෙන්ල යොදා ගන්න අවස්ථාවල් තියෙනවා. ඒ වගේම ආර්ථව රෝග සඳහා මේ ශාකයේ යුෂ යොදාගෙන බෙහෙත් කරන අවස්ථාවල් තියෙනවා. ඒ වගේම සන්ධියා වෙනත් ඉදිමුම් වගේ අවස්ථාවල්දී ඒ වගේම ගෙඩි වන පිළිකා වගේ අවස්ථාවලදී යෙදෙන බෙහෙත් වට්ටෝරු ගොඩකට මේ වැල්පෙන්ල කියන ශාකයේ කොටස් යොදාගෙන බෙහෙත් කරන අවස්ථාවල් දිනගෙන ඒ වගේ බෙහෙත් වට්ටෝරු ගොඩකට මේ වැල්පෙන්ල කියන ශාකයේ කොටස් යොදා ගන්න පුළුවන් යෙදෙන අවස්ථාවල් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් ගත්තොත් එහෙම සුළු භාවිත කිහිපයක් තියෙනවා මේකේ කියන්නේ අපිට එදිනෙදා ජීවිතයේදී භාවිතා කරන්න පුළුවන් සුළු භාවිත කිහිපයකුත් මේ වැල්පෙන්ල එකේ තියෙනවා මම ඒකත් මෙහෙමම කියාගෙන යන්න. ඉතින් වැල්පෙන්ල එරඬු කියන්නේ දෙකම එකයි. වැල්පෙන්ල එරඬු තෙලෙන් අඹරා ගෑම සම මතු පිට සහ සම මතු පිට ගෙඩි සහ සන්ධි ඉදිමුම් වේදනා සමනය කරනවා කියලා සඳහන් වෙනවා. ඒ වගේම අර්ශස් සඳහා වැල්පෙන්ල දළු කොහිල දළු රතු ලුණු සමවගෙන කොටා මිරිකාගත් යුෂ යොදාගෙන කැඳ සෑදීම යොදා ගන්න එක සාමාන්‍ය උදෑසනකට පානීය කරනවා නම් සුදුසුයි කියලා තමයි කියන්නේ. ඒ වගේම මතු පිටට එන අර්ශස් ලේ ගෙඩි වලට මේ පෙනෙල ශාකයේ පංචාංගෙම කොටලා එඬරු තෙලින් අන ආලේප කිරීම සිදු කරනවා බෙදගමේදී. ඉතින් ඒ වගේ දේවල් අනිවාර්යෙන් දේශීය වෛද්‍යවරයෙක්ගේ අනුදැනුම මත භාවිතයට ගන්න. ඒ වගේම මේ විෂයට මේ වැල්පෙන්ල කියන ශාකයේ කොටස් යොදාගෙන බෙහෙත් කරන අවස්ථාවල් තියෙනවා. ඊට අමතරව තුත් එම ස්නායු රෝග, අතුර ආම වාත වගේ රෝග අවස්ථාවල මේ මුල් වල කසායෙන් අර මුල් වල කසාය අරගෙන බෙහෙත් කරන අවස්ථාවල් තියෙනවා. ඒ වගේම පක්ෂඝාත
වගේ රෝග අවස්ථාවලදී මේ ෂෝ මේ වැල්පෙන්ලකින් ශාකේ කොළ වලින් කැඳ හදලා ඒවෙන් බෙහෙත් කරන අවස්ථාවල් තියෙනවා. ඉතින් වැල්පෙන්ල කැඳ එකක් ඕගොල්ලොන්ට සතියකට දෙකක් වගේ බොන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. ඉතින් සන්ධි අමාරු වගේ අවස්ථාවලදී මේ වැල්පෙන්ල ශාකේ එකතුර හාතවාරිකය ගොනිකා කොළ වගේ කොළ දාලා කැඳක් හදලා පානය කිරීම මේ වගේ දේවල් වැදගත්මයි තියෙනකින් ඒවා පාවිච්චි කරන්න කියලා තින් කැඳක් වගේ දෙයකට වැල්පෙන්ල ටිකක් දැම්මා කියලා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඉගෙන ගොඩක් කොළ ජාති දාන්න යන්න එපා. සාමාන්‍ය වැල්පෙන්ල කොළ කැඳ එකක් ඉතුරු හාතවාරිය හදන වෙලාවට වැල්පෙන්ල කොළ ටිකක් ගුණික කැඳ එකක් හදද්දී ඒකට වැල්පෙන්ල කොළ ටිකක් වගේ දාලා කැඳක් අපිට හදලා බොන්න පුළුවන් සතියකට දෙකක් වගේ බොනොත් ගොඩක් හොඳයි. ඉතින් තව ගත්තොත් එමු ඔය අස්ති ඇදවීම වගේ අවස්ථාවල් තියෙනවා. ඉතින් ඒ වගේ අවස්ථාවල්දී මේ වැල්පෙන්ල කිනිශාකේ දළු අරගෙන බෙහෙත් කරන අවස්ථාවල් තියෙනවා. ඒකට තව ශාක වර්ගවල කොටස් අරගෙන ඒවත් එක්ක දාලා ඒවා අඹරලා ඒවා බිහිත හදලා ඒ වෙන් බිහිත් කරන වෙලාවල් තියෙනවා. පණු රෝග වගේ අවස්ථාවල්දී වැල්පෙන්ල එරබදු කොළ එකට එකතු කරලා මැල්ලුමක් හදලා කැමර ගන්න අවස්ථාවල් තියෙනවා. ඒ වගේ කිරි පණු රෝගෙන් පණු රෝග සඳහා විශේෂයෙන්ම මේ වැල්පෙන්ල කිනි ශාකයේ කොටස් විශේෂයෙන් කොළ අරගෙන ඔය මැල්ලුම් වගේ හදලා කන්න දෙන අවස්ථාවල් තියෙනවා. ඉතින් ඕගොල්ලෝත් ඔය පණු අමාරු වගේ දේවල් එන්නේ නැහැ. සතියකට එකක් දෙකක් වගේ පුළුවන් නම් වැල්පෙන්ල කොළ දාලා සලාදයක් වගේක් එහෙම නැත්නම් මැල්ලුමක් හදලා කන්න පුළුවන් නම් ඒක ගොඩක් ශරීරයටත් හිතකරයි. ඉතින් තව ගත්තොත් එහෙම ඔය ආතරයිටිස් වගේ රෝග වලට එහෙම මේ ශාකයේ කොටස් යොදාගෙන බෙහෙත් කරන අවස්ථාවල් තියෙනවා. ඉතින් සාමාන්‍යයෙන් වැල්පෙන්ල කැඳ විදියට ඒතර සලාදයක් විදියට මැල්ලුමක් විදියට ව්‍යංජනයක් විදියට අපිට මේක ආහාරයට එකතු කරගන්න පුළුවන්. ඉතින් ගොඩක්ම හොඳයි ඔය ආහාරයක් විදියට එකතු කරගන්න වගේ අවස්ථාවලදී විශේෂයෙන් කැඳක් වගේ හදලා බොන්න පුළුවන් නම් සතියකට එකක් දෙකක් වගේ ශරීරයට ගොඩක් හොඳයි. ඉතින් සමහරක් වෙලාවට සමහර අය කිව්ව වැල්පෙන්ල සම්බෝලි මැල්ලුමක් වගේ හදලා ගද්දී ගොඩක් රහයි අමුත්තක් වගේ එන කට්ටියත් ඉන්නවා. එහෙම ප්‍රශ්නයක් තියෙනවා. සමහර අයට ගොඩක් රහ අමුතු රහක් තියෙනවා වැල්පෙන්ල කොළ සලාදේ මේ මැල්ලුම වගේ හදලා ගද්දී. ඉතින් ඒ අයට පුළුවන් නම් වැල්පෙන්ල කැඳ එකක් හදලා පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් කැඳ එකත් ගොඩක් හොඳයි. ඉතින් ওই විදිහට තමයි අපිට මේ ශාකයේ භාවිත කිහිපයක් හම්බෙන්නේ. අපි මේක ගැන ඔය ටික තමයි දැනට අපිට කතා කරන්න තියෙන්නේ. ඉතින් වැල්පෙන්ල ඕගොල්ලෝගේ පැතිවල අනිවාර්යෙන් තියෙනවා. ඇති අනිවාර්යෙන් හැම පැත්තකම හැදෙන ශාකයක්. මේ ශාකයේ නැත්තම් කොහෙන් හරි කියන ගෙදරකින් කොහෙන් හරි තියෙන දෙනකින් ඇට ටිකක් ගෙනල්ලා ඉහලා තියෙන නිකම්ම ඉබේ පැලවෙන ශාකයක්. ආධාරකයක් අවශ්‍යත් නැහැ. තිබ්බත් එහෙ නැතත් එකයි බිම දිගේ හැරි උග ඉක්මනින් වර්ධනය වෙන ශාකයක්. ඉතින් ගෙදරක හොයාගෙන තියාගන්න පුළුවන් වටිනා ශාකයක්. මොකද මේක ශරීර ශක්තිය වර්ධනය කරන, ශරීර ප්‍රතිශක්තිය වර්ධනය කරන බලගතු ශාකයක් විදිහට තමයි හඳුන්වා දීලා තින්නේ මේ වැල්පෙන්ල කියන ශාකය. ඉතින් ගොඩක් අයට මේක වැදගත් වෙයි. මේ ශාකය අනිවාර්යෙන් ගෙදරක හිටව ගන්න බලන්න. හරි, ඉතින් මෙතනින් මම මේ වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. ඔයගොල්ලෝගේ අදහස් අනිවාර්යෙන් පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න, channel එක subscribe කරන්න, video like එකක් දාන්න, අනිවාර්යෙන් comment එකක් දාලා share කරලා support එකක් දෙන්න. එහෙනම් අපි ඉක්මනින්ම තවත් අලුත් video එකකින් හම්බ වෙමු.